ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 21කින් අඩු කර ඇති අතර එහි 9 මිල රුපියල් 311ක් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සංශෝධනය කර නොමැති අතර සුපර් ඩීසල් ලීටර එක මිලද රුපියල් 33කින් අඩු කර තිබෙනවා එහි 9 මිල වන්නේ රුපියල් 319ක් ඔටෝ ඩීසල් ලීටර එක මිල අඩු කර ඇත්තේ රුපියල් 24කින් යනුව ඔටෝ ඩීසල් ලීටර එක 9 මිල වන්නේ රුපියල් 283ක් බුමිති ලීටර එක මිල අඩු කර තිබෙන්නේ රුපියල් 19කින් යනුව බුමිති ලීටරයක් කලවි වන්නේ රුපියල් 183ක මිලකටයි මීට සමගාමීව ලංකා IOC සහ සයිනෆෙක් ඉන්ධන මිලද පහළ දමා තිබෙනවා මේ අතර බස් ගාස්තු 104කින් අඩු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසනවා රජය විසින් ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කිරීම හේතු කොටගෙන මගේ ජනතාව බලාපොරොත්තු වෙනවා බස් ගාස්තු අඩුවීමක් කරයිද කියලා ඒ නිසා අපි තීන්දු කරුන් ලැබුවා 104ක වගේ ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීමක් සිදු කරන්න දැනට අවම් බස් ගාස්තුව රුපියල් 28ක් පවතින්නේ මේ අවම් බස් ගාස්තුව රුපියල් 25 සීමාවට ගෙනාවත් කිසිදු ගැටලුවක් නැහැ රවුම් ගණනකට समस्त लंका त्रिरोधरात्र व्यदुरन के वृत्ति समिति सभापति ललित धर्मशेखर महता पवसन्नी गास्तु संशोधने संधा विधिमत यांत्रण्यक सकस कलयुतु बबाई හොඳ තක්සේරුවක් කරගන්න පුළුවන් ආකාරයේ ඉන්ධන මිල සංශෝධනයක් තමයි අපිට ඊයේ රෑ දකින්න හම්බුනේ. ලාභය, සේවාවේ ගුණාත්භාවය, භාණ්ඩවල ගුණාත්භාවය, මිල පිළිබඳව ඒ නියාමනය කිරීමේ තියෙන යාන්ත්‍රණය ශක්තිමත් කරන්න අපි සූදානම් කුලීතරද මගේ ප්‍රවාහණය ගාස්තු ආඩු විතර නෙමෙයි ගුණාත්භාවයෙන් ඉහළ ත්‍රිරෝද මගී ප්‍රවාහන්සයක් ස්ථාපිත කරන්න මේ තියෙන ක්‍රමයටම නම් ඉස්සරහට යන්නේ පෙට්‍රල් නිකන් දුන්නත් ගාස්තු වෙනසක් වෙන්නේ නැහැ මෙවර රුපියල් 26කින් ඉන්ධන මිල පහතේලීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙන ගමන් ත්‍රිරෝදක ගාස්තුව පිළිබඳව තියෙන ගැටලුව නිර්වාහ කිරීම එක එක සංගම් වලට තවදුරටත් බලාපොරොත්තු වෙනවා අපි සූදානම් නැහැ ඒක තවදුරටත් කරගෙන යන්න රටේ ආණ්ඩුකත්තාවෙන් බලය පෙරලා දින පළාත් සභාවට ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් විධිමත් යාන්ත්‍රණ සූත්‍රයත් තුළ ගාස්තුව තීරණය කිරීමේ වැඩපිළිවෙල ලබන මාසේ ඉන්ධන මිල සංශෝධනය කරද්දීවත් යථාර්ථයක් කරන්න කියන ඉල්ලීම කරනවා. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමේ සභාපති එල් මල් ශ්‍රීද සිල්වා මහතාද ඉන්ධන මිල අඩුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ අවස්ථාවේදී පොඩ්ඩක් අපහසුයි. නමුත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම දෙමව්පියන්ට ඒ සහන ලබා දෙන්න අපි කටයුතු කරනවා. රුපියල් 250ක්වත් වගේ වෙනවා නම් ඩීසල් වල මිල අපිට යම්කිසි සාධාරණයකට එන්න පුළුවන්. බෙතර ජාතික පාරිභෝගික පෙරමුණ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ඉන්ධන මිල අඩුවීමේ සහනය පාරිභෝගික ජනතාවට ලබා දිය යුතු බවයි. එදා සිට මේ දක්වා මේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ඍජුව මේ රටේ සමස්ත ජනතාව ලැබුණේ නැහැ. යම් ආකාර මිල අඩුවීමක් කරනකොට ඒ තුලින් අන්තිමේදී පාරිභෝගික අතරපත් වෙන බාණ්ඩේ පවා යම් ආකාර මිල අඩුවීම. අඩුම සමන් කෑල්ලෙන් රුපියලක් කරේ අඩු වෙන්න ඕන. මේ කලින් සිදු නොවුණු අනාගතයේ සිදු නොවිය යුතු මෙන්න මේ ඉන්ධන විදුලිය ගෑස් ඇතුළු මේ අත්‍යවශ්‍ය සේවාවන් වල විරද පොලේ මිල ගණන් අනුව ඉහළනව නම් එයා සමගම ඒ බාණ්ඩ ඉහළන්නත් ඒවා පහළනව නම් එයා සමගාමී වෙතින් නිෂ්පාදනය වෙන බාණ්ඩ ඇතුළු සේවාවන් වල ඒ මිල ගණන් වල සහනය පාරිභෝගික ලැබෙන ක්‍රමවේදයක් හැදෙන්න ඕන වර්තමාන රජයේ ජනාධිපතිවරයා අවධානය ලක් කරනවා මෙන්න මේවට විශේෂඥ කමිටු සියලු පාර්ශව එකට කැඳවලා ජාතික වැඩපිළිවෙලක් හදන්න